අයිබවන් හරිදී හරියටම ගෙනෙන සියත ටීවී මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය තුලින් ඔබ හමු වන මම මදුකා සමරකෝන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත අර්බුදයේ විසඳීමට පාර්ලිමේන්තුව වහා කැඳවා ඡන්දයක් පවත්වන ලෙසට යුරෝපා අනු සංගමයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දීමක් අදත් අමාත්‍ය දුහුර දිවුරුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම්වරයාගේ විදේශ ගමන් තහනම මාසකටත් හිටුවයි මුලදී වැවක් කැඩී යාමෙන් සිරවි සිටි ගම්වැසියන් පිරිසක් ගුවන් හමුදාවෙන් බේරා ගනී ශියපුවත් වෙත නිවාස හා සමාජ සුබ සාධන අමාත්‍යවරයා ලෙස විමල් වීරවංශ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා මෙරට පවතින දේශපාලන තත්වය සැලකිල්ලට ගනිමින් පාර්ලිමේන්තුව කඩිනමින් කැඳවා පාර්ලිමේන්තුවේ විශ්වාසය තහවුරු කිරීමට වහාම ඡන්ද විමසීමක් පවත්වන ලෙස යුරෝපා අනු සංගමයේ නිවේදනයක් නිකුත් කරමින් පවසනවා යුරෝපා සංගමයේ නායකින් වෙන්ම යුරෝපා සංගමයේ නියෝජනය කරන රටවල් වන ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, රුමේනියාව යන රටවල තානාපතිවරුන් සහ නොර්වේස් සහ ස්විට්සර්ලන්ත තානාපතිවරුන්ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැවත කැඳවීම පිළිබඳව අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව පාර්ලිමේන්තුව කැඳවුවාම පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනා ගැනීම සඳහා ඡන්දයක් පැවැත්වීම ඉතා අත්‍යවශ්‍ය කරුණක් බවයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. ඡන්දය පැවැත්වීම මගින් රට තුල පවතින අස්ථාවර භාවයට විසඳුමක් ලැබෙනු ඇති බවයි එම සංගමයේ පෙන්වා දෙන්නේ. වර්තමානයේ ශ්‍රී ලංකාව තුල පවතින අස්ථාවර භාවයේ හේතුවෙන් රටේ කීර්ති නාමයට කැළලක් එළිවි ඇති බවත් විදේශීය ආයෝජකින්ගේ විශ්වාසය පළුදු වීමටද ඒ හේතු විය හැකි බවත් තරයේ මතක් කර දීමට කැමැති බවයි යුරෝප අනු සංගමයේ නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. සැබවින්ම ව්‍යවස්ථානුකූලව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක කර ජනතාවගේ විශ්වාසය සුරකමින් නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් අදාළ කටයුතු කඩිනමින් සිදු කිරීමට වග බලා ගන්නා ලෙසද එම නිවේදනයේ වෙනතුරටත් සඳහන් වෙනවා. උතුරු නැගෙනහිර සංවර්ධනය සඳහා පත්කළ විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණා. උතුරු නැගෙනහිර පළාත්වල සංවර්ධනය සඳහා ජනාධිපති රැ විසින් පත්කරන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකාය ඊයේ දින ජනාධිපති කාර්යාලයේදී රැස්වුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම අවස්ථාවට විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා ඇතුළු දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන්ද එක්ව සිටියා. මෙහිදී ඉකුත් මාස දෙක තුළ උතුරු නැගෙනහිර පළාත්වල ක්‍රියාත්මක කෙරුණු සංවර්ධන වැඩපිළිවෙලේ ප්‍රගතිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සිය සතුට පළ කර තිබෙනවා. මෙම වැඩපිළිවෙල ඉතා ශක්තිමත්ව ඉදිරියට ක්‍රියාත්මක කරන බව පැවසු ජනාධිපතිවරයා ඒ සඳහා එක්වන ලෙසට සියලු පාර්ශ්වයන්ට ආරාධනා කර තිබෙනවා. එබෙන්ම ප්‍රමාද වී ඇති ඇතැම් සංවර්ධන කටයුතු කඩිනම් කිරීම සඳහාද අවශ්‍ය උපදෙස් ලබා දී ඇති බව සඳහන්. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට මාසක කාලයක් සඳහා විදෙස් ගමන් තහනම අත්හිටුවා තිබෙනවා. ඒ අද පෙරවරුවේ ඒ මහතාට අදාළ නඩුව ත්‍රිපුත්කල විශේෂ මහාධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී. මෙම නඩුව අද පෙරවරුවේ සභාපති සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා. ඒ අනුව දැනට අධිකරණයේ බහරේ පවතින ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් බලපත්‍රය తాවකාලිකව ඔහු වෙත මුදාහරණ ලෙස නියම කළ අධිකරණය ඒ මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම తాවකාලිකව ඉවත් කරන මෙන්ද ආගමන සහ විගමන පාලකවරයාට නියම කළා. විදේශගත වී පෙරලා දිවයිනට පැමිණීමෙන් පසුව විදේශ ගමන් බලපත්‍රය යළි අධිකරණයට බහර දිය යුතු බවටද හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය නියම කළා. මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩ කිරීම හා සංවර්ධන කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිවරයා එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් කිහිප දෙනෙකුද නම් කර තිබෙනවා. මැදමුල්න ප්‍රදේශයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීම සඳහා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධන කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 මුදලක් යොදවා එම මුදල සාවාද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. පසුගිය ඔක්තෝබර් මාස 28 වන දින අර්ජුන රණතුංග මහතා ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණීමත් සමග ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් සමග සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා. එෙහිදී ඇති වූ සිදුවීම පිළිබඳව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පසුගියදා මාධ්‍ය දැනුවත් කරනු ලැබුවා. ආණ්ඩුව තුළ ඇති වූ දේශපාලන වෙනසත් සමග පසුගිය ඔක්තෝබර් මාස 28 වනදා හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා දෙමළකොට පිහිටි ලංකා ඛනිජ තෙල් සංස්ථා පරිශ්‍රයට පැමිණ ඇත්තේ සිය නිල නිවසේ යතුරු රැගෙන යාම සඳහායි. එහිදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග වෙඩිතැබීමකින් පුද්ගලිකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් පුද්ගලයෙකු තුවාල ලැබුවා. මේ අතර අර්ජුන රණතුංග මහතා මාධ්‍ය හමුවක් කැඳවමින් ඇති වූ එම සිදුවීම සටහන්ව තිබූ CCTV දර්ශන නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.
මගේ ගේජින් මේ මෙතනින් මීටර් 50ක් නැහැ මට ආරංචියක් ආවා අර්ජුන් රණතුංග ඇවිල්ලා මෙතන ෆයිල් වගේ පටවනවා කියලා මම මේ වෙලේ කිව්වා මම දුවන් ආවා මගේ කොල්ල දෙන්නෙක් එක්ක දුවන් යනකොට සේ දැන් ඇමෙතිරි මේ ඉන්නේ මෙතන මොනවද කරන්නේ කියලා මෙම සිදුවීමේදී වෙඩිදවීම සිදු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂක නිලධාරියා තවමත් අත්අඩංගුවේ පසුවන අතර මාධ්‍ය හමුවේදී අර්ජුන රණතුංග මහතා ප්‍රකාශ කළේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනීමට කටයුතු කරන බවයි. දැන් මේකේ කරපු මිනිස්සු කවුද මෙවට සම්බන්ධ වෙච්ච ඒවා කවුද කියන එක අපිට හම්බ වුණා අන්තර්ජාලයේ ගිය CCTV එකෙන් ගත්ත දර්ශනත් එක්ක. මගේ පැත්තෙන් මට ඒක ලොකු අසාධාරණයක් වුණා මම මාධ්‍යෙන් ඉල්ලන්නේ මේ තත්ත්වය ඇත්ත තත්ත්වය දැනුවත් කරන්න කියන එක විතරයි. ඉදිරියේදී මොනවද ගන්න තීරණය කියන එක අපි පස්සේ දැනුවත් කරන්න. මේ අතර හිටපු මාත්‍යවරයා වත්මන් දේශපාලන තත්ත්වයේ සම්බන්ධයෙන්ද අදහස් පළ කළා. මම දේශපාලනේ ප්‍රතිපත්ති දේශපාලන කරන පුද්ගලෙක්. මම හරි රට වෙනුවෙන් හැමදාම තීරණ අරන් තියෙන්නේ රට වෙනුවෙන් කෙලින් තීරණ අරන් තියෙන්නේ මට දේශපාලන නායකයෝ කියලා නෑ. හොඳයිත් එක්ක වැඩ කරනවා. ඒගොල්ලෝ හොඳ නැත්නම් මං අයින් වෙනවා. මං අද වෙනකම් හොරකම් කරලා නරක කරපු කෙනෙක් නෙමෙයි. මං දේශපාලනයත් කරන්නේ මගේ ප්‍රතිපත්ති දේශපාලනේ රටට අවශ්‍ය දේ. මං ඉදිරියටත් කරන්නේ ඒ තත්ත්වේ. වහා පාර්ලිමේන්තුව කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ලෙස ඉල්ලා ගලහ දෙල්තොට නගරයේදී එක්සත් ජාතික පාක්ෂිකින් පිරිසක් විසින් විරෝධතාවයක නිරත වුණා. ජාතික පක්ෂ හේවා හෙට ආසන සංවිධායක හිටපු මධ්‍යම පළාත් මන්ත්‍රිනී ශාන්ති කෝන්ගහගේ මහත්මිය ඇතුළු පිරිසක් විසින් ගලහ දෙල්තොට නගරයේදී දේව කන්නලව් කරමින් විරෝධතාවයක නිරත වුණා. වහා පාර්ලිමේන්තුව කැඳවා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලමිනුයි ඔවුන් මෙලෙස විරෝධතාවයක නිරත වුණේ. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අමු අමුවේ උල්ලංඝනය කරමින් මෛත්‍රීපාල ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුල විසඳාගත යුතු ප්‍රශ්නයක් අද ගෙනල්ලා ගෙදරට විසඳ ගන්න ලෑස්ති වෙලා තියෙනවා. අද මහින්ද රාජපක්ෂ මහත්තයවත් අමාරුවේ දාලා තියෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට සීලාචාර අගමැතිවරයා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමා සමග විසඳා ගන්න බැරි ප්‍රශ්නයක් නැහැ. එතුමා සමග ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන්කම තිබුණා. එදා ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ මේ නගරවල කියනකොට මෛත්‍රීපාලට මෙහෙ ඡන්ද නැහැ කියනකොට එක්සත් ජාතික පාක්ෂිකය තමයි ඉදිරියට ඇවිල්ලා ඔහුට ඡන්ද දීලා ඔහුව ජනාධිපතිවරයෙක් කියන එක මම මේ අවස්ථාවේ කියනවා. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පුළුවන් කමක් නැහැ තනි තීන්දුව අරගෙන අගමැතිවරයව වෙනස් කරන්න ඔහුට පුළුවන් කමක් නැහැ. අපි නැවත වතාවක් ප්‍රජාතන්ත්‍රවාදී විදියට මේ රජය වෙනස් කරන තුරු අපි වීදි බහිනවා, අපි සටන් කරනවා, අපි අපේ අගමැතිවරයව රකින්නවා කියන එක මේ අවස්ථාවේ කියන්නේ. මහියංගන ප්‍රාදේශීය සභාවේ පසුගියදා උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ ප්‍රාදේශීය සභා මන්ත්‍රී පූජ්‍ය වටරැක විජිත හිමියන් විසින් සභා කර්වේට අලිවිඩි රැගිනීමත් සමගයි. මහියංගන ප්‍රාදේශීය සභා වාරයේ ප්‍රාදේශීය සභාවේ සභාපති YM කරෝ වීරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ අතර එහිදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු වන වටරැක විජිත හිමියන් මාසික සභා වාරය අමතනු ලැබුවේ වන අලි පන්නා දෙමීමට භාවිතා කරන අලිවිඩි සභාවට පෙන්වමෙන්. වසන්ත සේනානායක දැන්පත් වෙලා ඉන්න කෙනා හරි එහෙම නැත්නම් සරත් පොන්සේකා ඔබතුමාලා කියලා නම් එයා තමයි කියලා හරි දෙන්නටම එන්න කියලා හරි මේ විදුලියට ගහලා මේ මිනිස්සුගේ ජන ජීවිතේ වහම ආරක්ෂා කරන වැඩ පිළිලක් හදන්න අපිව බේර ගන්න නැත්නම් මම ඉල්ලා සිටිනවා සියලු මන්ත්‍රීවරුන්ගේ මේ අලිවේලි මිනිස්සුන්ට දෙන්න නැහැ සියයක් 100 වනාක් මේ ගිරාඳුරු කෝට්ටේ අදවි වරසත් මේ කාර්යාලයට ලැබෙන්නේ මේ දාස් කාලක් ඉන්න ගොවිලන් දාව ඉන්න එකට 100 200ක් මේව ගෙනහලා කොහොමද බෙදන්නේ ඒ නිසා මම ආරාධනා කරනවා මේක ඇහෙන්නේ නැහැ ඇහෙන්න නම් එළියට ගිහිල්ලා මේ අලිවෙනි පත්තු කරමු මේ පීලි අලින්ට ඉන්නතරුව මෙම ගැටලුවට වහම පිළිතුරු ලබා දෙන ලෙස ඉල්ලමින් මන්ත්‍රීවරුන් පිරිසක් පක්ෂ බෙහෙදකින් තොරව ප්‍රාදේශීය සභා පරිශ්‍රයෙන් පිටතට පැමිණ අලිවිඩි පත්තු කර විරෝධතාවයක නිරත වුණා. සියලුම දෙනා එකට එකතු වෙලා මොකද ජනතාව බලාගෙන කියන්නේ අපි ඔක්කොම ජනතාව බලාගෙන ඉන්නවා මේ කොට්ටාසේ මේ වතුන බැනද වහදී ඇස් ඇරෙන්න මොනද සම්පාලතුන් ගැසන්න හදමන්න නැතන අර නිදුලට බව
කෝට් එකක් නැති ඉතින් පාඩු මාධ්‍ය කියන තෝ අපු වතුරා අපු දන්නවනේ මම මේ කඩේ ඔක්කොම මෙලි ගන්න එන්න මේ රොටි කණ්ඩායම එන්න ඔක්කොම මෙලි ගන්න ඇයි මේ අලිවිලි පතු කරන්නේ අලි අලිනෝ කියලා කෑ ගන්න එක දාන්න ඔබ කත්තු කරලා අපේ ගේම් දෙන්නේ මුතේ මේ ගන්න අර අර අනේ අර කොහෙද යන්නේ පතු වල පාටි වෙන්න නැති මෙ අතර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මෙම අලි ගැටලුව පිළි නොගැනීම හේතුවෙන් සභා ගර්භය තුළ උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ව්‍යවස්ථානුකූලව දැනට පත් වෙලා තියෙන කප්පෙ. හරි ඔබතුමාලා පිළිගත්තේ නැති වුණාට මම කියන්නේ රටේ දැනට පවතින තත්ත්වය. අඩු කරන ලද ළඟම හා පෞද්ගලික බස් ගාස්තුව අද සිට ක්‍රියාත්මකයි. සිට ක්‍රියාත්මක වන පරිදි පෞද්ගලික බස් ගාස්තුව 2%කින් පහත දමා තිබෙනවා. ඩීසල් ලීටරයක බිල රුපියල් 7කින් පහත හෙලීමත් සමගයි පුද්ගලික බස් රථ ගාස්තුවද අද මධ්‍යම රාත්‍රියේ සිට 2%කින් අඩු කර ඇතේ. පසුගියදා ඉන්ධන මිල අඩු කිරීමට නවරජයේ පීවර ගැනීමත් සමග බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන්ද සාකච්ඡාවක් පැවැත්ුණා. මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථවල අයකිරණ ගාස්තුද 2%කින් අඩු කර තිබෙනවා. නව බස් ගාස්තුව මේ වන විට ජාතික ගමනාගමන කොමිෂන් විසින් ප්‍රකාශයටපත් කර තිබෙන අතර එනව රුපියල් 12 අවම ගාස්තුව රුපියල් 15 20 සහ 34 යන ගාස්තු අවස්ථා වෙනස් වන්නේ නැහැ. රුපියල් 25 සිට අනිකුත් ගාස්තු අවස්ථා රුපියල් 20 සිට වෙනස් වන බවයි වාර්තා වන්නේ. ප්‍රදේශ කිහිපයකට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන ජලාශ කිහිපයක් වන් දමා තිබෙනවා. මේ අතර මුලතිව් නිත්‍ය කේකුලම් වැව්බැම්ම බිඳී යාමත් සමග අතුරුදන් වූ පුද්ගලයින් සොයා වන් හමුදා විශේෂ මුදපා ගැනීමේ කණ්ඩායමක් මෙහෙයුම් දියත් කර තිබෙනවා. දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ හේතුවින් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා. අනුරාධපුරයට සහ පොළොන්නරුව ප්‍රදේශවලට පවතින දැඩි වර්ෂාව හේතුවින් ජලාශ කිහිපයක් මේ වන විට වන් දමා තිබෙනවා. බදුල්ල රිල්පොල ප්‍රධාන මාර්ගයේ රිල්පොල 190 කිලෝමීටර කණුව ආසන්නයේදී ඊයේ රාත්‍රී 8ට පමණ මාර්ගයේහි නායෑමක් සිදුව තිබෙනවා. ගසක් සමග විශාල ගල් මාර්ගයේ වෙත පෙරළීම හේතුවෙන් පැයක පමණ කාලයක් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබූ බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මුලතිව් ප්‍රදේශයට ඇදහැළුණු අධික වර්ෂාවත් සමග මුලතිව් නිත්ත කේක්කුළම වැව කැඩියාම හේතුවෙන් වැව අසර ජීවත් වූ පිරිසක් අතුරුදන්ව තිබෙනවා. ඒ පිළිබඳව බහම ක්‍රියාත්මක වූ ගුවන් හමුදා නිලධාරීන් ගුවන් හමුදාපතිතුමන්ගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුරේ MI-17 වර්ගයේ ගුවන් යානයක් සහ ගුවන් බටයන් 6 දෙනෙකුගෙන් සමන්විත ක්ෂණික මුදවා ගැනීමේ කණ්ඩායමක් අද දින උදෑසන මුලතිව් බලා පිටත් කර තිබෙනවා. ඔවුන් විසින් අයහපත් කාලගුණයේ මැදයේ වුවද අනතුරටපත් සිවිල් පුද්ගලයින් 6 දෙනෙකු සහ එම ස්ථානයේ සහන කටයුතු සඳහා යොදවා සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බට පිරිසක්ද ගුවන් හමුදාව මගින් මුදවාගෙන ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන ලද බවත් තවදුරටත් එම ප්‍රදේශයේ අනතුරට පත්වුවන් සොයා නිරීක්ෂණය සිදු කරන බවත් ගුවන් හමුදා මාධ්‍ය අංශය සඳහන් කළා. ඊයේ දිනේදී මුලතිව් දිස්ත්‍රික්කයේ කොමලමුනේ ප්‍රදේශයේ ගොවීන් 6 දෙනෙක් හිරවීමකට ලක් වෙලා තිබුණා. විශේෂයෙන්ම එම ජනතාව බේරා ගැනීම සඳහා ඊයේ රාත්‍රී පටන් අඛණ්ඩව කටයුතු කරනවා ත්‍රිවිධ හමුදාවේ සහයෝගය ඇතිව. එම අද උදෑසනත් එම ස්ථානයට ළඟා වීම සඳහා ත්‍රිවිධ හමුදාවත් එක්කම ආපදා කළමනා කරන ඒකකයේ සහානිකුත් සියලුම දෙනා මේ වෙනිටත් කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තද වැසි සහිත තත්ත්වයන් පෙරේදා ඊයේ දිනේදීත් වාර්තා වුණා. මේ හේතුවෙන් සෝමාවති මාර්ගයේ සම්පූර්ණයෙන්ම අවහිරි වෙලා තිබෙනවා. එම මාර්ගය භාවිතා කිරීම වැළකින ලෙස අපි සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මෙම වැසි සහිත තත්ත්වයන් හෙට දිනේ යම් අඩුවීමක් පෙන්눔 කරන බව තමයි කාලගුණ වාර්තාව පෙන්වා දීලා තින්නේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය මගින් නිකුත් කළ තියෙන නිවේදනය තවමත් වළංගු වෙනවා නුවරඑළිය දිස්ත්‍රික්කයටත් මාතලේ දිස්ත්‍රික්කයටත්. බෝ නොවන රෝග සීක්‍රෙන් ව්‍යාප්ත වීමට හේතුවන කරුණු මොනවාද? අද 7:07 කාලේ වැඩසටහනින් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. බෝනවන රෝගවලින් තමයි මේ වැඩිම මරණ සංඛ්‍යාවකට දැන් මේ හිමිකම් කියන්නේ. මොන වගේ තත්ත්වයක්ද මේ බෝනවන රෝගත් වර්ධනය වෙන්නට දී වැඩේ ඇතුළේ මේ බෝනවන රෝග වර්ධනය වෙන්නට හේතු වෙලා තියෙන මොන වගේ කාරණාද වෛද්‍යතුමනි? ජීවන රටාව තමයි දුම්පානය, මද්‍යසාරය, අහිතකර කෑම බීම සහ ව්‍යායාමයේ නැති එක. බෝනවන රෝග හැටියට අපි හතරක් හඳුනාගෙන තියෙනවා. දියවැඩියාව එක, අධික රුධිර පීඩනය සහ ඒත් සමගම යන රුධිර වාහිනී වල දෝෂ ඇති වෙන තත්ත්වය. කියන්නේ මේ කොලෙස්ටරෝල් එක වැඩි වෙන එක, ත්‍රාවල ඇල්බුමින් පෙරෙන එක, ඒ වගේ ඒවා. තුන තමයි ශ්වසන රෝග ප්‍රශ්න. හතරවෙනිය තමයි අපි ගොඩාක් බය වෙලා තියෙන පිළිකා රෝග. දැන් පිළිකාවත් හැදෙන්නේ මේ ස්ථූලතාවයයි, දුම්පානයයි, මද්‍යසාර බීමයි, අහිතකර කෑමයි. දැන් අහිතකර කෑම බීම වලින් තෙල් සීනි වලට අමතරව එක එක විෂ වර්ගත් තියෙන්න පුළුවන්. ඉතින් කොටින්ම කියනවා නම් නිරෝගී ජීවිතයක් ගත කරගන්න ඉතින් මේවා පුළුවන් තරම් දුරට අපිට අඩු කරගන්න පුළුවන්. රටවට අපවත් කිහිපයක් වෙතයි දැන් අවධානය. SQ-469 දරන ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත් යාමට පැමිණි ශ්‍රී ලංකික ගුවන් මගියෙකු නීති විරෝධීව රැගෙන යාමට තත් කළ විදේශ මුදල් තොගයක් කරුණායක ගුවන්තොටුපලේ රේගු මධ්‍යම බුද්ධ්‍යංශ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. බුද්ධ්‍යංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී යුරෝ 50,000ක්, අමෙරිකානු ඩොලර් 5,000ක් සහ සිංගප්පූරු ඩොලර් 149ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම විදේශීය මුදල් තොගයේ වටිනාකම රුපියල් 1,09,10,496ක් පමණ වන බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා අපකල විමසීමකදී සඳහන් කළේ. අත්අඩංගුවට ගනු ලැබූ විදේශ මුදල් තොගය රාජසන්තක කර ඇති අතර සැකකරු රුපියල් 100,000ක දඩ මුදලක් මත නිදහස් කර තිබෙනවා. ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ දුම්වැටි නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන අමතරව්‍ය තොගයක් සමග සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය සමත්ව තිබෙනවා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙත එළවලු ප්‍රවාහනය කරන මුවාවෙන් ප්‍රවාහනය කරමින් තිබූ මෙම අමතරව්‍ය තොගය කල්පිටිය ප්‍රදේශයේදී සැකකරුවන් සමග අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි. මැදිරිගිරිය කලගෙඩිපාර ප්‍රදේශයේදී ගැබිනි මව්වරුන් පිරිසක් විරෝධතාවයක නිරත වුණා. ඒ මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ්වේ මැදිරිගිරිය මූලික රෝහලේ නාරිහා ප්‍රසව වෛද්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් විරෝධතාවයේ නිරත වූ ගැබිනි මව්වරුන් කියා සිටියේ තමන්ට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ස්ථිර වෛද්‍යවරයෙකු ලබා දෙන ලෙසයි. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැනගැනීමට එක්වන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවතත් හමුවෙමු සවස 6ට. සුබ දවසක්. D
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.